ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. විරාමෙන් අනතුරු අපි නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙන්නේ. ආදරණීය ජීවිතය තුලින් ඔබේ ජීවිතයට වටිනා කියන කර්මකාරණා බොහොමයක් ගෙනෙනවා වගේම තමයි ඔබව ලස්සනට සුන්දරව තියන්න අවශ්‍ය කියන දේවල් පිළිබඳවත් අපි කතා බහ කරනවා. ඉතින් අපි මේ විශේෂාංගය තුලින් කතා බහ කරන්න සූදානම් වෙන්නේ ඔබ කොහොමද ලස්සනට සුන්දරව ඉන්න ඕනේ මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියන කාරණේ පිළිබඳව. ඉතින් ලස්සන වීමේ විශේෂයෙන්ම ස්වභාවිකව සුන්දර වීමේ රහස තමයි ලියා කියන්නේ. අපි ලියා පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ පිළිබඳව කතා බහ කරන්න අපි අපේ මැදිරියට ආරාධනා කළා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ලෝෂි ඩිලන්ති එක්කම ජනප්‍රිය රංගන ශිල්පිනී වත්සලා දියලගොඩ දෙදරාට මයිබොන් සුබ උදෑසනක් මුලින් අපි ලෝෂිත් එක්ක කතා කරමු ලෝෂිත් එක්ක කතා කරද්දී දැන් ඔබ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක්නේ එතකොට දැන් අපේ බොහෝ යුවතියන් කාන්තාවන් නොයෙකුත් දේවල් කරනවා අභ්‍යන්තර පෝෂණ සත්කාර ලබා දෙනවා ඒ වගේම තමයි සම ලස්සනට තියාගන්න ඕනේ ඒ වගේ නොයෙකුත් දේවල් කරනවා සමහර අය සත්කම් පවා සිද්ධ කරන අවස්ථාවන් තියෙනවානේ ඇත්තටම ලෝෂි මේ අභ්‍යන්තර පෝෂණ සත්කාරයක් ලබා ගැනීමේ තියෙන වැදගත්කම මොන වගේද ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක් මොකද අද වෙනකොට රූපයට ඇත්තටම අර සැත්කම්ද මං හිතන්නේ කරන්න බැරි දෙයක් නැති තරම් රූපලාවන්‍ය පැත්තනවා. ඒ කියන්නේ තමන් ලස්සන වෙන්න තමන්ගේ තම ඇත්තටම ඕනම කාන්තාවක් කැමතිනේ ලස්සන වෙන්න. ඉතින් ඒ හින්දා අද මේල මුදල් පාවා වියදම් කරලා ඕනම දෙයක් කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් මොන දේවල් කරත් අපි බාහිර සුන්දරත්වය රැකගන්න අපි දැනගන්න ඕනේ අපි කිමුක සැක්කමක් කරා කියලා. නමුත් ඒක එකපාරක් කරත් ලොකු වියදමක් කරනවා ලොකු මුදලක් වැය වෙනවා ඒකට. හැබැයි අපි ඒ දේ කරාම අර අපි මේන්ටේන් කියලා දෙයක් තියෙනෝනේ. අපි මොන දේ කරත් බාහිරින් අපිට ඒ පේන දේ අපි කියන්නේ සම අභ්‍යන්තරයෙන් තමයි අපි ඕනම දෙයක් සම බාහිරව සමට අපි සමේ පැහැය හෝ කොණ්ඩේ හෝ නියපොතු හෝ ඕනම දෙයක් බාහිරින් අපේ ලස්සන පේන්නේ අපේ අභ්‍යන්තරයේ පෝෂණය හොඳට තිබ්බුත් විතරමයි. ඒක අනිවාර්යයි. මොකද ඕනම දෙයක් නැත්තම් බොහෝම තාවකාලිකයි. ඒක ටක් ගාලා අයින් වෙලා යනවා. මොකද ඒක අපි ඕනම දෙයක් එහෙමනේ. ඉතින් ඒ නිසා අපි ඒව දැනගන්න ඕනේ. අපි ලස්සන වෙන්න ඒව අනික හෙල්දි එක තියාගෙන තමයි ශරීර සෞඛ්‍ය හොඳට තියාගෙන තමන් ලස්සන වෙන්නේ කොහොමද කියලා හරි අවබෝධයක් ලබා ගත්තොත් තමන්ට තමන්ගේ සුන්දරත්වය ඒ වගේම තමන් වයසට යනවා නම් ඒ වයස අඩු කරලා පෙන්නන්න මේ හැම දෙයක්ම තමන්ගේ ඒ තමා තියෙන දැනුම හරියට ගත්තා නම් ඒක ඔබට මේන්ටේන් කරගෙන යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් අපි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ දැන් අපි සැලෝන් එක පැත්තෙන් ගත්තොත් විශේෂයෙන්ම අපි කරනවා සාමාන්‍ය මාසෙට සැරයක් ෆේෂල්ස් කරනවා. ඒ වගේම දවස ගා දිනපතා ඔයගොල්ලෝ ක්ලෙන්ස් කරනවා ඇති ෆේස් වොෂ් කරනවා ඇති නොයෙකුත් ආකාරයේ දේවල් බාහිර සමට ඔබ ආලිප කරනවා. ඒ වගේම තමයි ඔබ කොණ්ඩය ගත්තත් මේ හැම දෙයක්ම බාහිරින් ෂැම්පෝද ට්‍රීට්මන්ට්ස් මේ හැම දෙයක්ම බාහිරින් කරන හැබැයි මේ හැම දෙයක්ම මේ බාහිර සත්කාරයන් වලින් ලැබෙන ප්‍රතිඵල 100%ක්ම ඔබට ලැබෙන්න නම් ඔබගේ මම අර කිව්වා වගේ අභ්‍යන්තර පෝෂණය 100%ක්ම හරියට තියෙන්න ඕනේ. ඉතින් ලියා ගෝල්ඩ් කියන්නේ සමේ අභ්‍යන්තරව ඔබගේ අපි විශේෂයෙන්ම කියනවා අපි වයසට යන අපි සම ගැන මුලින්ම කතා කරමු. සම අපි කියනවා අපි නිතර දෙවේලේ යනවා. අපි කියනවා අවුරුදු සාමාන්‍යයෙන් 18 20 18ත් 25ත් අතර කෙනෙක්ගේ නම් සාමාන්‍ය අපි කියනවා සහොඳ හෙල්දි සමක් තියෙනවා කියලා. නමුත් ඕක ටික ටික යන්න යන්න අපි දන්නවා අපි ටික වයසට යනවා පේනවා. එහෙම නැත්නම් සම ඩ්‍රයිව් වෙනවා කියනවා. එක එක විදිහේ දින විශේෂයෙන්ම ඇස් ළඟ රැලි වෙනවා කියනවා. කට දෙපැත්ත රැලි වෙනවා කියනවා. එහෙම නැත්නම් පිම්පල්ස් එනවා කියනවා. පිම්පල්ස් ඇවිල්ලා මාක්ස් යන්නේ නැහැ කියනවා. පිග්මන්ටේෂන් එනවා කියන ඔය වගේ විවිධ වූ ප්‍රශ්න ගොඩක් තමන්ගේ සමට එනවා. ඕක ඉතින් ටිකක් රූපය ගැන හිතනකොට තමයි ලොකුවටම දැනෙන්නේ. හැබැයි වයසට ගිහිල්ලා ඕක ටිකක් යනකොට අනේ මම ඉස්සර හිටියේ මේවයි මට මේක රූපේ ගන්න බැයිද කියලා සමහරලාට වයසට ගිහිල්ලා හිතනකොට පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. මොකද එතකොට කාලය යනවා. මොකද අපි දැනගන්න ඕනේ අපේ වයසට යනවත් එක්කම අපේ සමේ තියෙන ශක්තිය අපි කියන ඉලාස්ටින් කොලෙජන් කියන මේ ප්‍රෝටීන් වර්ග මේ දේවල් කඩා හැලෙනවා. ඉතින් එතකොට බිඳී යනකොට අපේ සම නිකම්ම රැලි ස්වභාවයටපත්. ඒ වගේම තමයි ඔබ හරියට දෛනිකව ආහාර වේල හරියට ගන්න නැති වුනාම ඔබ ඔෆිස් යනවා නම් වැඩට යනවා නම් ඔබ කරන කුමන හෝ දෛනික ක්‍රියාවලියේදී ඔබ මේ අපවට වටපිටාවත් එක්ක හිරු එළියකට යනවා නම් අපට සුළඟත් එක්ක යදෙනවා නම් ඒසී වල වැටෙනවා නම් ඒ වගේම ෆෑන්ස් මේ හැම දෙයකින්ම අපේ සමට වෙන්නේ හානියක්. සමේ තියෙන ජලය ඔයිල් එක අවශ්‍ය ඔයිල් එක මේ හැම දෙයක්ම ඒගොල්ලෝ උරා ගන්න. ඒ වගේම සමට අවශ්‍ය ස්ට්‍රෙන්ත් එක මේ හැම දෙයක්ම උරා ගන්න. ඒ වගේම සම අභ්‍යන්තරයෙන් අපිට අර අවශ්‍ය
අවශ්‍ය ශක්තිය ඒ දේවල් නැති වුනහම නිකම්ම සම ඩල් වෙනවා. එහෙම නැත්නම් ඒක කියන්නේ මාසෙට සැරයක් ෆේෂල් එකක් කරාම ආ දවස් තුනකින් පස්සේ නම් සමහර විට තියෙනවා ආයිස දවස් සතියක් දෙකක් යනකොට ආයි බලන්නකෝ වගේ මූණ මේ. ඇයි ඒකට හේතුව? උඩ තියෙන සම අර හොඳට ක්ලීන් වෙලා ඒ දවස් තුනක් හතරක් අතර තුර අලුත් සම ඇවිල්ලා දවස් තුනකින් පස්සේ හොඳට ක්ලීන් වෙනවා. ආයි සතියක් දෙකක් යනකොට එයා අර විදිහටම ඩ්‍රයි වෙලා අර විදිහටම රැලි වෙලා ඒ වගේ ස්වභාවයක් ඔබට දැනෙන. ඒ වගේම බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් වගේ විනාන අපිට වෙලාව මදි වෙන ඕවා ගැන කතා කරන්නේ. ඉතින් අපි දෛනිකව අපිට ගන්න පුළුවන් නම් අපේ සමේ ස්ට්‍රෙන්ත් එක අපි කියනවා ශක්තිය, ඒ වගේම කොලේජන් තියෙන ඕන ප්‍රෝටීන වර්ග මේ හැම දෙයක්ම අපිට හරියට දෛනිකව ලබා ගන්න පුළුවන් නම් සමේ තියෙන ශක්තිමත් භාවය අපි කියන තාරුණ්‍ය ඒකනේ. අපි තාරුණ්‍ය කියන්නේ සමේ ශක්තිය නම සමේ තියෙන පෝෂණීය භවත් එක තමයි මේ අපි තාරුණ්‍ය අපි කියන්නේ. නැත්තම් මේ ඇත්තටම වයස කියන්නේ ඉලක්කම් ටිකක් විතරක් කියන්නම පුළුවන්. එතකොට අපිට පුළුවන් නම් දෛනික වේ ආහාර වේලත් එක්ක ගන්න අන්න ඔබට පුළුවන් දීර්ඝ කාලීනව හොඳ ශක්තිමත් සමක් ශක්තිමත් කොණ්ඩයක් ශක්තිමත් නියපලක් ලබා ගන්න පුළුවන්. හැබැයි අපිට දෛනික වේ දේවල් කරගන්න බෑ. අපිට පුළුවන් නම් අපිට මෙච්චරක් ඕනේ, මේකෙන් මෙච්චරක් ඕනේ, අපි කොළ මෙච්චර කන්න ඕනේ, අපිට මේ ෆයිබර් මෙච්චරක් ඕනේ, එහෙම කියලා අපිට ඒක කැටගරි කරලා ගන්න බෑනේ. හැබැයි අපිට පුළුවන් නම් හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් දින හොඳ පෝෂණ අතිරේකයක් අපිට ලබා ගන්න අන්න එතකොට පුළුවන් අපිට අපිට හිතෙන්නේ නැහනේ, අපිට අපි දන්නේ නැහැ අපි දෛනික ක්‍රියා කරනවා. එයා අභ්‍යන්තරයේ සම ගාන්ට වැඩි වැඩි අලුත් වෙලා හොඳට ශක්තිමත් පෝෂණී භවකින් සමක් ලැබෙනවා. ඉතින් ලියා ගෝල්ඩ් කියන්නේ සම පමණක් නෙවෙයි, හිසකෙස් ඒ වගේම නියපොතු කියන්නේ. දැන් කොණ්ඩයට තියෙන ප්‍රශ්න ඕනේ කාන්තාවක් කියන්නේ කෙස් කලඹට තමන්ගේ සම වගේම ආදරය කරන ඒ තරමටම අවධානය යොමු කරන පිරිසක්. විශේෂ පුරුෂ පාර්ශවත් එහෙමම තමයි. නමුත් කාන්තාවන් ටිකක් වැඩි. ඉතින් හැබැයි කරන්න තියෙන ඔක්කොම විකාර ටික දෙන්න තියෙන වද ටික ඔක්කොම ටික කොණ්ඩෙටත් දෙනවනේ. ලස්සන වෙන්න කලර් කරනවා, ස්ට්‍රේට් කරනවා, ඒ වගේම කර්ල් කරනවා. අපි වෙඩින් එකකට යන්න ගියත් අයන් කරත් ඒකත් අපි කොණ්ඩෙට දෙන හානියක්, කොණ්ඩෙට කරන හානියක්. මොකද අධික හීට් එකක් කරලා තමයි අපි යාගේ ස්ට්‍රක්චර් එක වෙනස් කරන්නේ. ඒ කියන්නේ අයන් කරන කොණ්ඩේ අපි හැඩේ වෙනස් කරන්නේ, අපි අධික උණුසුමක් දීලා. එතකොට ඔවා දන්න ඇතුළට පස්සේ ආයේ කොණ්ඩේ වොෂ් කරලා දවසක් දෙකක් යනකොට අනේ කොණ්ඩේ ගැලවිලා යන්න පුළුවන්, කොණ්ඩේ අර පොඩ වේලුණු ගතිය යන්න පුළුවන්. එතකොට සමහර අයගේ එතනින් එහාට කොණ්ඩේ වැවෙන්නේ නැති වෙනවා, ওই වගේ විවිධ වූ ප්‍රශ්න වෙනවා, කොණ්ඩේ හැලෙනවා. හැබැයි අපිට අර මං කිව්වා වගේම කොණ්ඩෙත් හටගන්නේ සමේ. එතකොට සමට අවශ්‍ය පෝෂණය ලැබෙනවා නම් අර ෆොලිකල්ස් වල තියෙන හෙයාස් හොඳට වැවෙන්න අවශ්‍ය පෝෂණය අපි සිරුර අභ්‍යන්තරයෙන් ලබා දෙනවා නම් එයා හොඳට කොණ්ඩේ වැවෙන. ඉතින් ලියා ගෝල් කියන්නේ මම පෞද්ගලිකව මගේ කොණ්ඩේ රැකගන්න පාවිච්චි කරන දෙයක්. ඉතින් ඔබට පුළුවන් දවසට දෙකක් උදේ හවස තමන් ගන්න ආහාර වේලෙන් පස්සේ හොඳට වතුර බොන්න, හොඳ වතුර වීදුරක් එක්ක මාස 3ක් එක දිගට අරන් බලන්න. ලොකු වෙනසක් ඕගලන්ට හැබැයි පේන්නේ මුලින්ම කොණ්ඩේ. මොකද කොණ්ඩේ යන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මොකද මන් දරන ආවට පස්සේ බාත්รูම් එක දැක්කහම දුක හිතෙනවා ගොඩක් අයට. මගේ ළඟට එනවනේ වගේ ප්‍රශ්න ගොඩාක් කියාගෙන. ඉතින් ඒක ඕගලන් දැනගන්න පුළුවන්. සමේ තියෙන දේ නම් ඔයාට සාමාන්‍යයෙන් දැනගන්න බැරි වෙයි. ඕක මාසයක් දෙකක් ගියහම දැන් මාසෙන් දෙකකින් හම්බ වෙච්ච කෙනෙක් කියනවා ඔයාගේ ලොකු වෙනසක් තියෙනවා මොකද්ද කරේ කියලා. අන්න එහෙමයි. මොකද හැම වෙලේම කණ්ණාඩියෙන් දකිනකොට තමන්ට වෙනස පේන්නේ නැහැ. ඉතින් තමන්ගේ නියපොතු ශක්තිමත් නැත්නම් ඒ දේවල් හැම දෙයක්ම ඉතාමත් හොඳින් ඔබට ඒ රූපය රූපලාවන්‍ය ලබා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව, කිසිම අතුරු ආබාධයකින් තොරව. මොකද අහිත කරපු දේවල් අද ඕන තරම් වෙළඳපොලේ තියෙනවා. ඕනම තරමක් ගමක් නැහැ, වගකීමක් ගන්න කෙනෙක් නැහැ. ඉතින් මෙහෙම කිසිම දෙයක් නැහැ. අපේ ඖෂධ නියාමන අධිකාරියේ සියලුම ප්‍රමිතිගත සහතික මේ හැම දෙයක්ම අරගෙන අනික දීර්ඝ කාලෙම ලියා ගෝල් කියන්නේ අවුරුදු දැන් 7-8ක් විතර වත්සල අපි දෙන්නම පාවිච්චි කරනවා. කියන්නේ අපිත් එක්කම අපි මෙලියාත් එක්ක අපි බැඳිලා ඉන්න පවුල. දීර්ඝකාලීන විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයේ දැන් හරියට ඒවැ ප්‍රතිඵල නැත්නම් අපිට මෙච්චර කාලයක් මේ විදිහට එකම ස්තරයක ඉන්න අමාරුයි. ඉතින් මේ ලංකාවේ මොන ප්‍රශ්න තිබ්බත් අපි ඉන්නේ මොකද ඒ තරමට ඉතාමත් හොඳ විශ්වාසකින් යුතුව විශ්වාසනීය විදිහට ඔබ අතරපත්ලි තමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න නිසා. අද වෙනකොට පොඩ්ඩක් අපේ බොක්ස් එකේ ඩිසයින් එකට පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා, ලස්සන කරලා තියෙනවා. ඒ වුණාට අපේ ලියා ගෝල්ඩ් එක ගෝල්ඩ් එකම තමයි අරගෙන පාවිච්චි කරලා ප්‍රතිඵල අරගෙන ලස්සනට ඉන්න. ඔව්, ලෝෂිලියා පිළිබඳව මේ විදිහට කතා කරනවා. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ඔබ සමට ලබා දෙන ඒ බාහිර පෝෂණය වගේම අභ්‍යන්තර පෝෂණයත් එක්ක තමයි ඔබට නිරෝගිමත්ව පැහැපත් සුන්දර සමක්, සුන්දර හිසකෙස්, ඒ වගේම නිරෝගිමත් නියපෙලක් ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ස්වභාවික සුන්දරත්වයේ රහස ලියා පිළිබඳව අපි කතා බහ කරන්නේ. ලියා පිළිබඳව තොරතුරු තවදුරටත් දැනගන්න අවශ්‍ය නම් ඔබට කතා කරන්න පුළුවන් 0114225400 කියන දුරකථන අංකයට 0114225400, එහෙමත් නැත්නම් www.
www.helloladies.lk වෙබ් අඩවියට පිවිසලා ඔබට අවශ්‍ය ලියා නිෂ්පාදන ලබා ගන්න ගෙදෙට්ටම ගෙන්න ගන්නත් හැකියාව තියෙනවා. අපි ඉතින් වත්සලත් එක කතා කරමු. වත්සලා කියන්නේ එදා ඉඳන් අද වෙනකම් එකම විදිහට අපි දකිනවා වත්සලා. මොකද ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට දැඩි කාර්යබහුලත්වයක් එක්ක ඉන්නේ. ඒ විතරක් නෙමෙයි. අම්මා කෙනෙක්, බිරිඳක්, වගකීම් බොහොමයක් එක්ක ඉන්න කෙනෙක්. සමහර පොඩක් කියන චෝදනාවක් තමයි වත්සලා මේ විවාහ වුණාට පස්සේ දරුවන් ලැබුණාට පස්සේ රූපේ ටිකක් නිකන් අවලස්සන වෙනවයි කියලා. මේ වගේ නම් අපිට එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. ඒදා වගේම තමයි හදත්. අපිට කියන්නකෝ වත්සලා දැන් මේ කාර්යබහුල ජීවිතයත් එක්ක ලියා ගෝල්ඩ් ඔබට ලබා දෙන දායකත්වය මොන වගේද? ඔව් දැන් ඔයාව කිව්ව විදිහට ගොඩක් අය හිතන දෙයක් තමයි විවාහ වුණාට පස්සේ විවාහ වෙනකන් තමයි ලස්සන තියෙන්න ඕනේ. මොකද හොඳ ස්වාමි පුරුෂයෙක් හොයාගන්න අපි ලස්සනට ඉන්න ඕනේ. එහෙම කියලා. නමුත් ලස්සන කියන දේ තියෙන්නේ අපි අපි අපිට කරන ආදරෙත් එක්ක. අපිට මං හැම වෙලාවෙම කියන දෙයක් තමයි අපිට ඉස්ලාම අපිට ආදරය කරන්න නැතුව අපිට මේ ලෝකේ කිසි කෙනෙකුට ආදරය කරන්න බෑ. ඉතින් ඒක නිසා විවාහ වුණාට පස්සේ දරුවෝ ලැබුණාට පස්සේ ගොඩාක් කාන්තාවන් තමන් වතාරිනවා. අයියෝ මම දරුවාගේ වැඩ, මම හස්බන්ඩ්ගේ වැඩ, මට මං ගැන බලන්න වෙලාවක් නැහැ. ගොඩ දෙනෙක් ඕක කියනවා. ඉතින් මම සමහරක් වෙලාවට කල්පනා කරනවා ඇයි එහෙම කියන්නේ? ඉතින් එහෙමනම් ඉතින් හැමෝටම එහෙම කරන්න පුළුවන්. එහෙනම් ඉතින් කාන්තාවන් බැන්දට පස්සේ දරුවෝ ලැබුණාට පස්සේ හැමෝම කැත වෙලා යයිනේ. ඔය විදිහට තමන් වතෑරියොත්. ඉතින් මම පෞද්ගලිකව මට මොන වැඩේ තිබුණත්, මොන රාජකාරිය තිබුණත්, මම කොච්චර කාර්යබහුල වුණත් මං ගැන හිතනවා. දැන් ලෝෂි හොඳින් සඳහන් කරා ලියා ගෝල් ටැබ්ලට් එක ගැන. මොකද පර්සනලි අවුරුදු 8ක් තිස්සේ මම මේක පාවිච්චි කරන කෙනෙක්. ඒකෙන් මම ප්‍රතිඵල ගොඩාක් අත්විඳිනවා. නැත්තම් දැන් ඒ එදා දැක්ක විදිහටම ඇයි මම ඉන්නේ සහ ඇයි මම ලියා ගැන කතා කරන්නේ මට තියෙන ප්‍රතිඵල නිසා සහ මාව දකින ඕන කෙනෙක් මට ඒ කියන්නේ කියන්නේ දැන් ඔයා කිව්වා වගේ වත්සලා එදා හිටියා වගේ දැන් කවුරු හරි මේ අතරේ දැකලා තිබ්බනම් මගේ මූණේ පිම්පල්ස් ඇවිල්ලා, මගේ මූණේ ඩාර්ක් පැචස් ඇවිල්ලා, මගේ කොණ්ඩේ ගිහිල්ලා එහෙම තිබුණා නම් මට ඇත්තටම මං බොන මේ ලියා ටැබ්ලට් එක ගැන රෙකමෙන්ඩ් කරන්න බැහැනේ. ඉතින් මම දන්නවා මට ඒ කිසිම ප්‍රශ්නයක් නැතුව මං අදටත් ඒ විදිහටම ඉන්නේ මේ ලියා ගෝල් ටැබ්ලට් එකේ තියෙන ඒ විටමින්ස් මිනරල්ස් නියමිත මාත්‍රාවට මට ලැබෙන නිසා. මොකද මමත් එක එක නිෂ්පාදන පාවිච්චි කරලා තියෙනවා, එක එක ක්‍රීම් වර්ග පාවිච්චි කරලා තියෙනවා, ආහාර පෝෂණ අතිරේක පාවිච්චි කරලා තියෙනවා. නමුත් දීර්ඝ කාලීනව මට දැනුණා මේක ඉතාමත් හොඳයි කියලා. මොකද ස්කින් එකේ ප්‍රශ්න තිබුණත්, කොණ්ඩේ ප්‍රශ්න තිබුණත් ඒ හැම දෙයකටම මේක ත්‍රිත්වාකාරයකින් අපිට ප්‍රතිඵල දෙනවනේ. කියන්නේ සම, හිසකෙස්, නියපොතු මේ දේවල්. ඉතින් ඒකෙන් මම ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්නවා. ඉතින් දැන් මම කියන්නේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ම ලියා ගෝල්ඩ් පාවිච්චි කරන්න ඕනි කියලා. දැන් අපි කියමුකෝ දැන් අපි ලස්සනට ඉන්නවා, අපේ ස්කින් එකේ මොකුත් ප්‍රශ්න නැහැ, කොණ්ඩේ හොඳට තියෙනවා කියලා. ඉතින් අයියෝ මොකටද අපි දැම පාෂ එහෙම බෑ. එහෙම අපි Tamanට ආදරේ නම් අපිට මොකුත් නොවි තියෙනකොට තමයි අපි මේව හරියට ගන්න ඕනේ. එතකොට අපිට ඒක මේන්ටේන් කරගෙන යන්න ලේසි. සාමාන්‍යයෙන් පෞද්ගලිකව මම කරන්නේ ඒකයි. දෙයක් වුණාට පස්සේ අපි දුක් වෙලා දේවල් කරනවට වැඩිය හොඳයි අපිට දේවල් ලැබිලා තියෙද්දි අපි ඒ දේවල් පරිස්සම් කරගන්නවා නම්. ඉතින් ඒක නිසා දවසට දෙකක් මුලින්ම පාවිච්චි කරන කෙනෙක් නම් උදේට එකයි රාත්‍රියට එකයි හොඳ වතුරු වීදුරුවක් එක්ක ලියා ගෝල්ඩ් ටැබ්ලට් එක පාවිච්චි කරන්න දවසට දෙක ගානේ මාස 3ක්. ඒ මාස 3න් පස්සේ ඔබට කැමති නම් දවසට එක ගානේ පාවිච්චි කරත් කමක් නැහැ. ඒක ආයි නවත්තලා තියලා ආයි මාස 3කින් දෙක ගානේ ওই විදිහට Tamanට ඕන විදිහට කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඉතින් අර තමන්ට ආදරය කරන්න. මොකද මේකේ තියෙන්නේ දෛනිකව මිනිස්සුෙකුට, සාමාන්‍ය මිනිස්සුෙකුට අවශ්‍ය කරන විටමින් සහ මිනරල්ස් ප්‍රමාණය. මොකද ලෝෂි හොඳ සඳහන් කිරීමක් කරා අපේ වයසට යන්නේ කොහොමද, අපේ තාරුණ්‍ය රැකගන්නේ කොහොමද. අපි කවුරුත් කැමති නෑනේ වයසට යන්න. වයසට යනවා ඒක නවත්තන්න බෑ. හැබැයි අපි ආසයිනේ ඒ පෙනුම තියාගන්න. දරුවෝ එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් හිටියත් කමන්නේ. කවුරු හරි දැක්කහම කියනවා නම් ආනේ වා හරි ලස්සනයි එන්න එන්න ලස්සන වෙනවා මොනවද පාවිච්චි කරලා පාවිච්චි කරන්න කියලා ඇහුවාම ඇත්තටම ඒක කියන්න ආඩම්බරයි. මම ඒක ආඩම්බරෙන් කියනවා. ලියා ගෝල් තමයි මගේ රූපය මේ විදිහට පවත්වාගෙන යන මට උදව්වක් වෙන්නේ.
වත්සලට කොහොමද ලියාගෝඩ් දායකත්වයේ සපයන්නේ කියන කාරණේ පිළිබඳව ඇය සඳහන් කරා. ඒ වගේම තමයි ලෝෂිත් එක්කත් කතා බහ කරන්න ඕනේ. ඊට ප්‍රථමයෙන් ලියා ගැන තවදුරටත් ඔබට දැනුවත් වෙන අවශ්‍ය නම් අපි නැවත දුරකථන අංකය සඳහන් කරනවා 01114 225 400 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් ලියා පිළිබඳව තොරතුරු දැනගන්න. ලෝෂි, දැන් අපි අභ්‍යන්තර පෝෂණ සත්කාරය ගැන කතා බහ කරා. දැන් අපි බාහිර පෝෂණ සත්කාර ගැන කතා කරොත් දැන් අපට බාහිරින් දකින්න තියෙන විශාලම අංගයක් තමයි මේ සම කියන්නේ. සම කිව්වහම සමේ තියෙන නිරෝගී භාවය මොන වගේද, ඒ වගේම දුර්වන් වෙලාද මොනවද වෙලා තියෙන කියලා ඕන කෙනෙක්ට දැක ගමන් පේනවා. ඇත්තටම මේ බාහිර පෝෂණ සත්කාරයක තියෙන වැදගත්කම මොන වගේද? ඔව්, දැන් මම හරි ඉස්සෙල්ලා සඳහන් කරන්නේ අපේ සම දැන් කොණ්ඩිනිය පුතු ගැන අපි ලියා ගෝල්ඩ් එකත් එක්ක සඳහන් කරා. අපි දැන් හැබැයි අපි ප්‍රධානම අවධානය යොමු කරන්නේ සම ගැන. ඒතකොට දැන් අපි මොනවාද ක්‍රීම් එකක් ගෑවත්, ෆේස් වොෂ් එකක් පාවිච්චි කරත්, ওই මොන දෙයක් පාවිච්චි මේකප් එකක් කරත් අපි කරන්නේ අපි මූණටයි බෙල්ලටයි. නමුත් අපේ තියෙන විශාලතම ඉන්ද්‍රිය තමයි ඇත්තටම සම කියන්නේ. එතකොට අපි මුළු සිරුරේම තියෙන සම එකම විදිහට පරිස්සම් කරගන්න. මොකද ඒකට හේතුව අර අපිට දැවෙන ඩැමේජ් එක, මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ වෙන ඩැමේජ් එක අපි මූණට විතරක් වෙන්නේ නැහැ. මූණේ තියෙන සමට විතරක් අපිට UV රේස් එකෙන් නැහැ, දහඩිය කියන දේවල් මූණේ තියෙන සමට විතරක් එන්නේ නැහැ. ඔයිල් කියන දේ මූණේ තියෙන සමේ විතරක් නෙවෙයි, මුළු සිරුරේම සමගත්තොත් ඒ ෆොලිකල්ස්ද අපි කියන ස්වෙට්ස් ග්ලෑන්ඩ්ස්ද අපි කියන එකනේ තෙල් ග්‍රන්ථි, මේ හැම දෙයක්ම මුළු සිරුරේම සමේ එකාකාරවම තියෙනවා. එතකොට අපි හරියට පිරිසිදු කරන්නේ මුහුණ පමණක් නම් එතකොට අපේ මුහුණෙහි බෙල්ලෙහි තියෙන සම යම්තාක් දුරට අපි පරිස්සම් කරයි, පැහැපත් කරයි, තියෙන මොයිස්චර් එක, pH ලෙවල් එක අපි කියන සමේ තියෙනනේ pH ලෙවල් එක, මේ හැම දෙයක්ම හරියට තියාගෙන. නමුත් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ කකුල් දෙක වුණත් මෙහෙම සමහරලාට මෙහෙම නියපොත්තෙන් යනදාම සුදු පාට ඉරි හිටිනවා. ඒ මොකද ඩිහයිඩ්‍රේට් වෙලා, කියන්නේ තමන්ගේ සම වීලීමටපත් වෙලා, තමන්ගේ අත්පය වුණත් එම අත් දෙක වුණත් මට අවිලා ගොඩාක් අය කියනවා අනේ බලන්නකෝ ලෝෂි මගේ අත් දෙක බලන්නකෝ මගේ මූණ හරි ලස්සනයි මගේ අත් දෙක. ගොඩාක් වෙලාවට බ්‍රයිට්ස්ලටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ගොඩාක් වෙලාවට අපි ඇඳ හැබැයි ওই ප්‍රශ්නේ වෙන්නේ ගොඩාක් වෙලාවට තමන්ට අවශ්‍ය ඇඳුමක් අඳින්න වෙන්නේ නැහැ අවශ්‍ය අවස්ථාවකට. මොකද අපි ස්ලීව්ලස් දැන් වත්සල ඇඳගෙන අද ස්ලීව්ලස් එකක්. ඇත්තටම යාට ප්‍රශ්නයක් නැහැ නේ. මොකද යාළු මුළු සිරුරේම සම එක විදිහයි. මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. මූණට ඇඟට මේකප් කර කර ඉන්න පුළුවන්ද? මේක කර කර ඉන්න බෑ. නමුත් අපි අන්නේ ඒකයි කියන්නේ අපිට අපි වෙඩින් එකක් වෙනකොට හරි යම් කිසි විශේෂ අවස්ථාවක් වෙනකොට තමයි අපි ගැන අපි ප්‍රධාන අවධානය යොමු කරන්න. ඒ කියන්නේ වැඩිපුර බලන්නේ මේක මට අනේ මෙහෙමනේ මෙහෙමනේ මේ ඇඳුම අඳින්න බෑනේ මට මෙහෙම මේ අත් දෙක කළුයිනේ අන්නේ ඒ වගේ දේවල්. නමුත් ඒක නෙමෙයි හරි දේ වෙන්න ඕනේ. අර වත්සලා කියපු දේ හරියටම හරි දෙයක් වුණාට පස්සේ අපි ඒකට උත්තරේ හොයන්න යනකොට අපිට ඒකට උත්තර හොයන්න ඉක්මනින් බෑ. මොකද හැම දෙයකටම කාලයක් තියෙනවා. සම අලුත් වෙන්න කාලයක් යනවා. සමා කියන්නේ වයස අනුව තමන්ගේ සමේ තියෙන ශක්තිය අනුව මේ හැම දෙයක් කරනවා. මේකේ කාල සීමාව මාසෙ වෙන්න පුළුවන්, මාස එකමාර වෙන්න පුළුවන්, සමහරට සති තුනෙන් වෙන්න පුළුවන්. ඔය වගේ විදිහට සම අලුත් වෙන්න කාලයක් යනවා. හැබැයි අපේ සම ප්‍රශ්නයක් වෙන්න කලින් අපිට පුළුවන් නම් මේන්ටේන් කරන්න අන්න අපි නොදැනුවත්වම අපේ සමට අපි පෝෂණය ලබා දෙනවා. ඒ අපි අභ්‍යන්තර පෝෂණය ලබා දෙනවත් එක්කම බාහිර වටපිටාවෙන් අපේ සමට වෙන ඩැමේජ් එක අති ඉහලයි. ඒක UV රේස් එකකින් පවා මම ඉස්සලා කියපු දේ බා විශේෂයෙන්ම හිරුවෙලිය ලොකු හානියක් වෙනවා. එතකොට අපි මේ දේවල් වලින් පරිස්සම් කරගන්න මුහුණේ සම වගේම තමන්ගේ සිරුරේ සම ගැනම ඔබ අවධානය යොමු කරනවා. ඒක තමයි අපි ලියා එකේ බොඩි ලෝෂන් එක තියෙනවා. ලියා විශේෂයෙන්ම ඒක ස්වභාවික අමුද්‍රව්‍යයන්ගෙන් යුතුව විශේෂයෙන්ම ඇලෝවේරා කියන්නේ ඉතාමත් හොඳින් අපේ අපිට ඩීහයිඩ්‍රේට් වෙන එක වළක්ව ගන්න පුළුවන් හොඳ මොයිස්චර් වෙල් එකක් එක්කම අපේ බොඩි ලෝෂන් එක නිෂ්පාදනය කරලා තියෙනවා. අපේ දවල් කාලේ උදේ හවස ඔබගේ සම පිරිසිදු කරගත්ත හැම වාරයක් පාසාම පාවිච්චි කරන්න ඔබට නොදොරත්ව මුළු සිරුරේම සම එක පැහැකට පෝෂණ විභාගිකව ලබා ගන්න පුළුවන්. වත්සලා, ලෝෂි දැන් බොඩි ලෝෂන් එක ගැන ඉතාමත් පැහැදිලිව කතා කරා. ඒ වගේම තමයි දැන් ඔබ රංගන ශිල්පිනියක් විදිහට නිතරම එළියේ අවුවට වැස්සට මේ කුණු දුහවිලිත් එක ගැටෙන්න සිද්ධ වෙනවා. එතකොට අපි කතා කරොත් ලියා ඩේ ඇන් නයිට් ක්‍රීම් එක ගැන මොනවාගේ දෙයක්ද කියන්නේ තේරෙන්නේ? ඔව්, ඩේ ක්‍රීම් එකක් පාවිච්චි කරන එක අත්‍යවශ්‍යයි. මොකද ගොඩක් අය හිතනවා රාත්‍රියේදී අපි ක්‍රීම් එකක් ආලේප කරාම පෝෂණයක් ලබා දුන්නාම ඇති කියලා. නමුත් රාත්‍රියේදී ලබා දෙන පෝෂණය අපි දහවල් කාලේ පරිස්සම් කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි ඩේ ක්‍රීම් එකක් පාවිච්චි කරන්න කියන්නේ. අපේ ලියා ඩේ ක්‍රීම් එක ඉතාමත්ම හොඳ UV ප්‍රොටෙක්ෂන් එකක් තියෙන, හිරු කිරණෙන් සමට වෙන හානිය අපිට 100%ක් වළක්වා ගන්න පුළුවන්. ඒකේ කිරි, ඒත් එක්කම ලෙමන්
කහ ඔය කියන දේවල් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. මොකද ඒක උඩින් මේකප් එකක් උනත් දාගන්න පුළුවන් ඔෆිස් යන කෙනෙකුට. මොකද ගොඩක් අය කැමති නැහැනේ අර නිකන් ඔයිලි බේස් එකක් එයි කියලා ක්‍රීම් ගන්න කැමති නැහැ බේරෙයි ඕක තැන් තැන් වල පැචස් වගේ කියලා. එහෙම දෙයක් නැහැ මොනිට හරි ඉක්මනට ඇබ්සෝබ් කරනවා. ඉතින් ඩේ ක්‍රීම් එක පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඒත් එකම තමයි නයිට් ක්‍රීම් එකක් තියෙනවා. ඒකේ අවකඩෝ සාරය, ආමන්ඩ් ඔයිල් සාරය ඔය දේවල් තියෙන. ඉතින් රාත්‍රියේදී ඒ විදිහේ ඒක පෝෂණය ලබා දීලා දහවල් කාලේ ඩේ ක්‍රීම් එක පාවිච්චි කරන්න හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ස්වභාවික සුන්දරත්වයේ රහස ලියා පිළිබඳව අපි කතා බහ කරේ. ඔබටත් ඒ පිළිබඳව යම් යම් ගැටලු තියෙනවා නම් කතා බහ කරන්න පුළුවන්. 011-425-400 කියන දුරකථන අංකයට 011-425-400 ඒ වගේම www.helloladies.lk කියන වෙබ් අඩවිය හරහා ඔබේ නිවසටම මේ නිෂ්පාදර ගෙන්වා ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් අද දවසේදී ලියා පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක එකතුනේ ලෝෂි සහ ඩිලන්ති. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක කතා බහ කරන්න එකතුනාට. වත්සලා සබාවෙන්න අද ආදරණීය ජීවිතයත් එක්ක ඔබට නිරන්තරයෙන් ඔබේ ජීවිතයට වැදගත් කියන කරුණු කාරණා බොහොමයක් ගෙන එනවා. ඉතින් අපි හෙට දවසේදීත් සූදානම් ආදරණීය ජීවිතය තුළින් ඔබව හමු වෙන්න එන්න. අද දවසේදී අපි සමු ගන්නවා ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.